ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිටි ගමන් රන්තාලියක් මතුවෙන කුරුණෑගල රන්තාලිය වැවේ අප්‍රකට කතාව ගැන කතා කරන්න ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අවසානයේ තික් ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් channel එකට තවමත් අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell button එකත් click කරන්න අමතක කරන්න එපා රන්තාලිය වැව එහෙම නැත්නම් කුරුණෑගල වැව කියන්නේ කුරුණෑගල අනන්‍යතාවය කිව්වොත් නිවැරදි කුරුණෑගල නගරයේ ඓතිහාසික වශයෙන් වඩා වැඩි වැදගත්කමක් හිමි කරගන්නේ අතීතයේදී රාජධානියක් ලෙස කලක් පැවති නිසාවෙන්. ඉතින් ඒ හැරුණම කුරුණෑගල නගරය තවත් සුවිශේෂී කාරණයක් නිසාම කතාබහට ලක් වෙනවා. ඒ තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන රන්තාලිය වැව නිසා. ඉතින් කුරුණෑගල නගරයට පිවිසෙන ඕනෑම අයෙක්ට කුරුණෑගල නගරයේ මැද්දේ මේ වැව හමු වෙනවා. ඉතින් අද වේදී ජනතාවගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ස්ථානයක් ලෙසට මේ වැව පැත්ත දිනනවා. ඉතින් මේ රන්තාලිය වැව ගැන අපූරු කතා නම් බොහොමයි. මේ සම්බන්ධව තියෙන ජනප්‍රවාද අතුරෙන් රාශියක්ම තවමත් ලක්වැසි ජනතාව අතර නොනැසී පැවතෙනවා. ඒ අතරින් වඩාත්ම විශේෂ කතාවක් තමයි වත්හිමි රජුට ජීවිතයේ අහිමි කළ රන්තාලිය සමග බැඳුණු අපූරු කතාව. අද වේදී මේ රන්තාලිය වැව අක්කර 150ක් පුරා පැතිර තිබුණත් මේ වැව අතීතයේදී ඊටත් වඩා විශාලව පැතිර තිබුණු බව තමයි විශ්වාස කරන්නේ. මේ වැවේ ඉතිහාසය ගැන විමසා බැලුවොත් වංශ කතාවල සඳහන් වෙන්නේ මේ වැව තුන්වැනි බුවනෙකබාහු. එහෙමත් නැත්නම් වන්නි බුවනෙකබාහු රජුගේ කාලයේදී තන ඇති බවයි. ඉතින් ඒ කාලේ කුරුණෑගල රාජ්‍ය පාලනය ගෙන ගිය තුන්වන විජයබාහු රජුට යෝනක දේශයෙන් ගෙන එන ලද පරිවාර බිසවක් වගේම අග බිසවක් සිටි බව පැවසෙනවා. කොහොම වුණත් මේ බිසවරුන් දෙදෙනාගෙන් අග බිසවට කාලිංග නම් පුත්කමුරුක සිටි අතර පරිවාර බිසවගේ පුත්කමුරු වත්හිමි නම් වුණා. මේ වත්හිමි කුමරුගේ මව මුස්ලිම් ජාතික බිසවක් වූ බවයි පැවසෙන්නේ. කාලයක් ගත වෙද්දී කුරුණෑගල රාජ්‍ය පාලනය කළ මේ රජුට තවත් පාලකෙක් සමග සටනකට යන්නට සිදු වුණා. ඒ සටනින් මේ රජු ජයගත්තත් රජමාලිගයට ඒ ආරංචි සැලවුනේ රජු යුද්ධයෙන් පරාජ වුණා කියලයි. ඉතින් මේ සැලවෙච්ච මේ බොරු ආරංචිය නිසා රජුගේ බිසෝවරුන් විරාගලින් පැන දිවි නසාගෙන තියෙනවා. මේ අවස්ථාවේ පුත් කුමරෙක් මාලිගයේ මෙහෙකාර කාන්තාවක් විසින් ආවමින් සිටි අතර ඇය කුඩා කුමරගේ ආරක්ෂාව සඳහා ඒ කුමරුවන්ද රැගෙන ඇයගේ ගම්මානය බලා යන්නට වුණා. මේ අතරේ මාලිගයට පැමිණෙන රජු සිදුව ඇති විනාශය දැක මහත් කම්පාවට පත්ව රජු ඇතුළු පිරිසත් විරාගලින් පැන දිවි නසා ගත්තා. ඉතින් මේ කුමන්ත්‍රණය නිසා අවසානයේදී ජීවිතය බේරාගන්නේ වත්හිමි කුමරුන් පමණයි. ඉතින් ජනප්‍රවාදයේ සඳහන් වෙන විදියට පසු කාලීනව වත්හිමි කුමරුන් තමන්ගේ ඥාතීන් සිටින බේරුවල ප්‍රදේශයට ගොස් එහිදී ශිල්ප හදාරා නැවත කුරුණෑගලට පැමිණ තියෙනවා. කාලයාගේ යෑමෙන් තරුණ වියටපත් වත්හිමි කුමරුන් තමන්ගේ උරුමය ලබා ගනිමින් කුරුණෑගල රාජ්‍ය කටයුතු පවත්වාගෙන ගියා. නමුත් ඔහු එතරම් සාධාරණව ප්‍රතිපත්ති ගරුකව පාලනය ගෙන ගිය අයෙක් නොවන වගයි සඳහන් වෙන්නේ. නමුත් ඔහු බලයට පත්වන මේ කාලයේ තමයි හදිසියේම කුරුණෑගල වැවෙන් රන්තාලියක් මතුවෙන්නේ. ඉතින් අදහ ගන්නට බැරි මේ සිදුවීමෙන් රජු සිතුවේ ඒ නිදානයක් වෙන්න ඇති කියලා. ඉතින් රජු මේ නිදානය ගන්නට රහසේම සැලසුම් සකස් කළේ මාලිගාවේ ඇමතිවරු සමග. ඒ වගේම මේ වැවෙන් මතුවන රන්තාලිය කොහොම හරි අරන් යන කෙනෙක්ට බොහෝ තෑගි භෝග පිරිනමන බවත් රජතුමා ඇමතිවරුන්ට දන්වා සිටියා. ඉතින් මේ ආරංචිය දැනගත්ත මහජනයා කොහොම හරි මේ රන්තාලිය ගෙන එන්නට වැවට බැස්සා. බොහෝ දිනක් ආයෙ ගොඩට ආවේ නම් නැහැ. ඉතින් මේ නිසා නොයෙක් පළාත්වලින් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන ඇත්තන් පවා ගෙන එනු ලැබුවා. නමුත් ඒ කිසිවකට රජුගේ බලාපොරොත්තු සඵල ගන්නවන්නට නොහැකි වුණා. ඉතින් ජනප්‍රවාදයේ පැවතෙන විදියට මේ රන්තාලිය මතුවීමත් එක්තරා කුමන්ත්‍රණයක් ලෙසටයි පැවසෙන්නේ. ඉතින් කොහොම හරි මේ தත්ත්වය මත අවසානයේ ඇමති ප්‍රභූවරු රජුව ඝාතනය කරන්නට සැලසුම් කරනවා. ඒ සඳහා ඔවුන් රජුට පවසා සිටිනවා ඇතුකල් පර්වතයේ මුදුනේ 7 දිනක් පිරිත් දේශනාවක් කරවා ගත්තොත් මේ රන්තාලිය එහෙමත් නැත්නම් මේ නිදාණය ලබා ගන්නට හැකි බව. ඉතින් ඇමතිවරුන්ගේ කූට උපක්‍රම නොදත් රජු මේ රන්තාලියට ආශාවෙන් තණ්හාවෙන් මේ ඇමතිවරුන්ගේ කූට උපක්‍රමයට එකඟ වෙනවා. ඉතින් ඇමතිවරු රෝධ සහිත පිරිත් මණ්ඩපයක් රජුට පිරිත් ශ්‍රවණය කරන්නට සකස් කළා. මේ පිරිත් දේශනාවට අමාත්‍යවරුන් එවපු අය ශ්‍රමණ වේශධාරීන් ලෙසයි සඳහන් වෙන්නේ. දවස් 6ක්ම වෙනසක් නොමැතිව පිරිත් දේශනයක් සිදු වුණා. නමුත් සත්වන දිනේදී පිරිත් අසමින් මණ්ඩපය තුල සිටි රජුව මණ්ඩපයත් සමගම ගලෙන් පහළට පෙරලා මරණයට පත් කළා. ඉතින් මේ වත්හිමි කුමරුගේ සිරුර වැටුනේ සූරතිස්ස රජ සමය කළ බවට සැලකෙන ඇත්කඳ විහාරයට ආසන්න ස්ථානයකට බව ඇතමුන්ගේ විශ්වාසය වෙනවා. කොහොම වුණත් ඒ අවස්ථාවේදී රජු ඉතාමත් කේන්තින් මිය ගිය නිසා රජු යක්ෂයෙක්ව ඉපිද ප්‍රදේශයේ ජනතාවට පීඩා ඇති කළ බව පැවසෙනවා.
ඉදින් මේ යක්ෂ කරදර නිසා දක්ෂ යంత్ర මන්ත්‍ර කටයුතු දත් භික්ෂුන් වහන්සේ නමක් ලවා රජු යක්ෂ ආත්මෙන් මුදවල තියෙනවා. ඉන් අනතුරුව ඒ රජු දේවත්වයට පත්වුණු බවත් සඳහන් වෙනවා. ඒ අනුව අදටත් ජනතාව මහත් ගෞරවයෙන් වන්දනා කරන ගලේ බණ්ඩාර දෙවියන් වෙන්නේ මේ මරණයට පත්වුණු වත්හිමි කුමරුන් බව තමයි පැවසෙන්නේ. ඉතින් මේ රන්තාලියට මොකද වුනේ? වත්හිමි රජුර විතරක් නෙමෙයි මේ රන්තාලියට ලෝභ සිතු බොහෝ අයගේ ජීවිත මේ රන්තාලිය වැවේ සැඟව ගියා. ඒ වගේම මේ සිදුවීමෙන් පසුවත් ඇතැම් අය මේ වැවේ පාවෙමින් තිබෙන ඒ රන්තාලිය දැක තිබෙන බව පැවසෙනවා. ඇතැම් අය ඒ දර්ශනයෙන් සතුටට පත් වුණත් තවත් බොහෝ අය නම් එය ශාපයක් ලෙසටයි සැලකුවේ. කොමාරි මේ රන්තාලිය නිසාම කුරුණෑගල වැව රන්තාලිය මතුවන වැව ලෙසට ප්‍රසිද්ධියට පත්ව රන්තාලිය වැව ලෙසටත් ව්‍යවහාර වී තිබෙනවා. රන්තාලිය ගැන කතා කෙසේ වුණත් ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවයන් ඉටු කරන්නට සැදී පැහැදී සිටින මේ වැව අපූර්ව ඉතිහාසයක් ඇති වටිනා සම්පතක්. ඉතින් අදටත් නොවිසඳුණු රහස් ගොන්නක් සමග නිහඬව සිටින මේ රන්තාලිය වැව අද කුරුණෑගල නගරයටම මහත් අභිමානයක්. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවමත් channel එකට අලුත් කෙනෙක් නම් පහලින් පෙනෙන රතුපාට subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් මතුවන bell button එකත් click කරන්න. එතකොට අපි video එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තවත් දවසක මෙවැනි වටිනා video එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක් ආයි බෝ වේවා.